මොකද්ද ඇන්ටිබයොටික් එක? අනේ මන්දා මිස් ડોක්ටර් මට කිව්වා මේක මිස්ටර් විඳින්න කියලා. ડોක්ටර්? මොන ડોක්ටර්? මට ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙදී ඉන්න වෙලාවක් නෑ. අපිට තා වෙන වැඩ තියෙනවා. සෝරි. ඔයා මගේ ප්‍රශ්නවලට උත්තර දෙනකම් මට ඉන්ජෙක්ෂන් එක ගහන්න දෙන්න බෑ. අනික මේ හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ස් නම් මම හොඳට අඳුරනවානේ. ඔය මොන මට දැකලා පුරුදු නෑ. කට අහගෙන දෙනවා මෙහාට. මෙහාට ඉගෙන කරලා දාන්න. අනේ ડોක්ටර්! අනේ චූටික්ක ඩිස්චාර්ජ් කරලා ගෙදර එක්කන් ආවා කියලා. නෑ ලොකු පුතා. මං හිතන්නේ තව දවස් දෙක තුනකින් චූටික්කව ඩිස්චාර්ජ් කරයි. මම උදේ ගියාම චූටික්කව බලන්න. මම යනකොට ડોක්ටර් ඉන්දුයි මලිතේ චූටික්කව මිදුලේ ඇවිදිනවා. අපි ඊටවඩා තොඩ එක්මන්ට චූටික්කට සනීපුණා නේද? ලොකු පුතා. අපේ චූටිකිට කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ. සීළු දෙයියන්ගේ පිටින් අපේ චූටිකිට කවදාවත් කාගෙන්වත් අතුරු අන්තරාවක් වෙන්නේ නැහැ. මම මේ කල්පනා කරේ ડોක්ටර් ඉන්දු ගැන. පෞගේ කාලේ අපේ පවුල් දෙක අතර කොච්චර ප්‍රශ්න තිබුණාද? එන්නට කිසිම දෙයක් ඉන්දුගේ හිතේ නැහැ දැන්. ඩොක්ටර්ස්ලා දෙවිවරු කියන කතාව ඉන්දු ආන්ටි ආයෙ ඇත්ත කළා. සමහරක් වෙලාවට ලොකු පුතා මිනිස්සු ආවේගයකට ගන්න තීරණ වරදින පුළුවන් ලොකු පුතා. තාත්තගේ මරණයට ශාක්‍යලාව සැක කරපු එකත් ඒ වගේ වැරද්දක් නේද ලොකු පුතා? දැන් ඉතින් අම්ම වෙච්ච වැරදි වෙලා ඉවරයිනේ. මොකද ජීවිතේ රිවයින් කළා වෙච්ච වැරදි අදාගන්න. ලොකු පුතා උපේක නැන්දා අපේ චූටික්කිට සජිත් පුතාගේ ප්‍රපෝසල් එක ගෙනාපු වෙලාවේ තාත්තේකට උඩින්ම කැමති වුණා. එහෙම කැමති වුණේ සජිත් පුතාට අපේ චූටික්කව හොඳට පරිස්සම් කරගන්න පුළුවන් වෙයි කියලා හිතපු නිසා. ඒ වුණාට ඒක එහෙම වුණේ නැහැ. සජිත් මල්ලිත් අපේ චානුවගේ අම්මේ. හැම ප්‍රශ්නයක්ම විසඳන්නා දන්නේ අතින්පයි. එහෙම බෑම්. ඒකෙන් මේකෙන් උනේ ප්‍රශ්න වැඩි වෙච්ච එක විතරයි. මොන වුණත් ශාක්‍ය පුතාට ඊට වැඩිය දුරදිග හිතලා වැඩ කරන්න පුළුවන්. ඊටත් වැඩිය යාගේ අම්මා ඉන්දු. ලොකු පුතා. ඉන්දු අපේ චූටිකිට සලකන්නේ එයාගේම දරුවෙකුට වගේ. වෙලාවකට මට හිතෙනවා අද තාත්තව ජීවතුන් අතර හිටියනම් එයා එදාගත්තු තීරණේ අද එයාම වෙනස් කරාවි. ලොකු පුතාට මොනවද ඒ ගැන හිතෙන්නේ? ඔව්. අම්මා හරි. චූටික්කගේ අනාගතය වෙනුවෙන් දැන් තීරණ ගන්න ඕනේ අම්මයි මගේ ලොකු අයියා හිටියට මමයි. අපි වෙලාවට අම්මේ චූටික්ක වෙනුවෙන් වෙන්න ඕන දේවල් කරමු. ඔය නෝවරි අම්මේ. ඔයාලා දෙන්නා මෙතන තනියම තීරණ ගන්නකොට අරුන්ටගේ ගේම් එක ෆිනිෂ් කළදී. චූටි පුතා මොකද වෙලා තියෙන්නේ? අම්මේ අපේ චූටිකව සදාසුත්ති කරන්න ඕන ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. වෙලාවට අන්තිම මොහොතේ චූටිකට ඇහැරලා තියෙන්නේ.
නැත්නම් ඉතින් no sorry no worry වෙනවා. ඉවල දින කවුරක් ගන්න ඉන්දු ආන්ටි ගෝලේ. ආ ඉවරයි නැත්නම් තාත්තින් චූටි කියන්නේ. මෙද්ද වෙලා කවුරුද කියලා දැකලා තියෙන හැදල. නැත්නම් ඔක්කොම ඉවරයි. අනේ ඔව් කොහෙද යන්නේ මේ අර ඉන්ජෙක්ෂන් පස්සේ ගන්න පුතුනාද ටික කලබල නොවි ඉන්නකෝ මල්ලි කලබල නොවි කොහමද මේ මගේ චූටි අර එන්නේ යා චූටි අපර මොකද කරදරයක් වුණේ නේද ඉන්දු ආන්ටි බලන්නකො වීරය දැන් නැවිලා තියෙනවා සාදිත් අයියේ තව පොඩ්ඩක් මිස් වුණා නම් මම මෙලහකටත් ඉන්නේ මෝචරි එකේ මම අර මුලින්ම කිව්වා චූටි කි මේ හොස්පිටල් එකේ නේද ප්‍රයිවට් හොස්පිටල් එකට යන් කියලා. එහෙම ගියනවා නම් මම හදයක් වෙන්නේ නැහැ නේ. සජිත් ආදිගේ කෑ ගහන්න එපා දරුවා. මේක හොස්පිටල් එකක්. මේක හොස්පිටල් එකක්ද එහෙම නැත්නම් හිට්ලගේ වදකාගාරයද? ලෙඩුන්ට විස බේත් ගහලා මරන්න හදන්නේ? සජිත් අයියේ එහෙම දැක් වෙන්න ගියා තමයි. ඒත් ඉතින් මම බේරුණානේ. අනිත් එක ඔයාලා හිටියා නම් මේ මිනි මරුවට මං ළඟට එන්න පුළුවන්ද? හරි හරි මම මෙතන නොහිටිය දුක මගේ වැරද්දක් තමයි. හැබැයි හැබැයි මෙයාලට ඊට වඩා වගකීමක් තියෙනවා. ඔයා ඔයා මෙඩිසින් ගැන දන්න නිසා හොඳට ගියා. එහෙම නොදන්න කෙනෙක් මෙතන හිටියා නම්. හරි. දැන් මෙතන වැරද්දක් වුණා තමයි. ඒක රෝහල් පොලිසිය බලාගනි. පොලිසිය මොනවා බලාගන්නද? ඔයා ඩොක්ටර් කෙනෙක් නෙමෙයි ඉඳුවා ඇති වදකේ. සජිත්. සජිතයි. නවත් ගන්න ඕක. මේක මේක. පිනිමරු එන වෙලාවේ වෝඩ් එකේ ඉන්නේ ඩොක්ටර් ඉන්නේ. මෙයා මිනිමරු ඉඳ දින ෂේප් වුණා. මෙයාට උන්නේ ෂොක් එකේ වාර ඇක්සිඩන්ට් කරලා කරන්න බැරි වෙච්ච දේ කරන්නේ. මම තයි දෙන්නම එකයි. මෙයාලා මිනිමරු. සජිත්. අපරාදේ ලොකු නෝනි. ඇඟිලි හිල් කරගෙන මල් මාලා මුණන්නේ. හැම සිද්ධාස්ථානයක් ගානෙම කඳු පිටින් මල් මාලා ගොඩ ගහලා තියෙනවා. ඉද්දස්ථාන ළඟ ගොඩ ගහලා තියෙන මල් මාලා පැලඳුවට පින සම්පූර්ණ වෙන්නේ නෑ නන්දාවති. ඒකට අපි මෙහෙන් පිටත් වෙන්න කලින් හැම වන්දනාකාරයෙකුගේ අතටම මල් මාලයක් දෙන්න ඕන. පින කෙසේ වෙතත් හොඳ හදන්නේ මල් මාලවල සල්ලිත් වඩි ගහ ගන්න. මොනවද නන්දාවති තනියෙන් කුටු කුටු ගන්නේ? නෑ නෝනේ මම මේ කිව්වේ ඔය වන්දනා නඩ දඹදිව ගෙනියන පින්කම මැති නෝනේ ලබන ආත්මේ තවුසිසා විපදින්න. අනේ සාදු. මේ ඔය පින් දෙන එක පැත්තකට තියලා පුළුවන් ඉක්මනින් අත ඉක්මන් කරලා ඔය මල් මාලතිකේ වැඩේ ඉවර කෙරුවොත් හොඳයි. අපට තාම එකතු වෙලා තියෙන නඩේට 27 දෙනයි. තව 5 දෙනෙක් අපි හොයා ගන්න ඕන. පහක් නෙවෙයි නෝනේ හතරයි. ඇයි මතක නැද්ද නෝනේ පොරොන්දුනා මාව දඹදිව මුමිල එක්කගෙන යනවා කියලා? මතකයි මතකයි නන්දාවති. හැබැයි ඉතින් මේ වන්දනා නඩේට නන්දාවතිගේ නම ඇතුළත් වෙන්නේ නැහැ. නන්දාවතිගේ නම ඇතුළත් වෙන්නේ වික්‍රමනායක සංචාරකයෝ කියන එකේ ස්ටාෆ් එකට. මොකද නන්දාවති දත් හොඳට උයුම් පිහුම් පුළුවන් හින්දා මං දැම්ම මේ ස්ටාෆ් එකේ කුක් හැටියට. කරුණේ තමයි වන්දනාවේ ගිහලත් බත තම්බන්න තමයි වෙන්නේ. Excuse me. May I come? බලාමි. ඕනේ. එහෙනම් නාකි සුද්දෙන්ද කොහෙද? කට කට. සුද්දෙක් නෙමෙයි වැද්දෙක්.